හලෝ එවරිවන්, ගොඩක් කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන මං ඔයාලව හම්බ වෙන්නව. මං හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. අද මම කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් ළමා සංවර්ධනය ගැන. ළමා සංවර්ධනයේ ප්‍රධාන කොටස් දෙකක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් වීඩියෝ එකට යමු. මොනාද මේ ළමා සංවර්ධනයේ චයිල්ඩ් ඩිවලොප්මන්ට්ස් වල ප්‍රධාන කොටස් පහ. ප්‍රධාන කොටස් පහක් තියෙනවා. භෞතික සංජනන, සංනිවේදන සහ සමාජීය අනුවර්තන කියලා. එතකොට මේ පහෙන් අද මම මේ වීඩියෝ එක තුළින් දෙකක් ගැන කතා කරනවා. අද මම ඔයගලන්ට භෞතික, ඒ කියන්නේ ෆිසිකල් ඩිවලොප්මන්ට් සහ සංජනන සංවර්ධනය, කොග්නිටිව් ඩිවලොප්මන්ට් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. භෞතික සංවර්ධනය නැත්තම් ෆිසිකල් ඩිවලොප්මන්ට්. ෆිසිකල් ඩිවලොප්මන්ට් ගත්තාම සම්පූර්ණම ළමයාගේ බාහිර, ඒ කියන්නේ ශරීරය, මොළය සහ ඉන්ද්‍රියන්, සියලුම ඉන්ද්‍රියන්ගේ සංවර්ධනය තමයි මේ භෞතික සංවර්ධනය කියන්නේ. අපිට ඇසට පේන සංවර්ධනය තමයි භෞතික සංවර්ධනය කියලා අපි කියන්නේ. දැනටමත් ඔයගොල්ලෝ මේ ගැන දන්නව ඇති. අපි බලමු භෞතික සංවර්ධනයේදී පෙරපාසලක් තුළ මොනවද අපිට කරන්න පුළුවන්, මොනාගෙන්ද අපිට ළමයාගේ භෞතික සංවර්ධනයට දායක වෙන්න පුළුවන් කිය. සලක් තුලදී ළමයාගේ භෞතික සංවර්ධනයට අපිට දායක වෙන්න පුළුවන් එලිමහන් ක්‍රීඩා සංවිධානය කිරීම තුළින්. එලිමහන් ක්‍රීඩා සංවිධානය කිරීම, වතුරත් සමග සෙල්ලම් කිරීම, අපි අවුට්ඩෝ ගේම්ස් කියලා කියනවා සාමාන්‍යයෙන්. එතකොට ඒගොල්ලන්ට වැලි මත ලිවීමට දීම, සෙන්සෝරියල් ඇක්ටිවිටීස්, ඒගොල්ලන්ගේ ඇඟිලි තුඩු හරියන්නේ, ඒගොල්ලන්ගේ ඇඟිලි ක්‍රියාකාරීත්වයට, මේවා වලට අපිට මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් මේගොල්ලන්ට පෙරපාසලක් තුලදී පුහුණු කිරීමට දෙන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලෝ පාට වෙන් කරලා අඳුරගන්න, සුවඳ වෙන් කරලා අඳුරගන්න, රස වෙන් කරලා අඳුරගන්න පොඩි පොඩි ඇක්ටිවිටීස් පෙරපාසලක් තුලදී කරන්න පුළුවන්. එතකොට මේ බබා ඉරන්නේ කොහොමද, දුවන්නේ කොහොමද, මේ පාට මේකයි, මේක වෙන් කරලා අඳුරගන්න, මේක මෙතනින් තියන්න ඕනේ, ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් මේගොල්ලන්ට කරද්දී මේ භෞතික සංවර්ධනය දියුණු වෙනවා. භෞතික සංවර්ධනයට අපිට පෙරපාසලක් තුලදී මේ වගේ දේවල් වලින් දායක වෙන්න පුළුවන්. මම ඔයගලන්ට බොහොම සරලව කෙටියෙන් මේ වීඩියෝ එකෙන් මේක ගැන කියලා දෙන්නේ. මට ඕනේ මං දන්න දේ ඔයගලොත් එක බෙදා ගන්න. මම කැමති මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයගොල්ලෝ දැනගන්නවා නම්. අපි බලමු දැන් මවක් විදිහට ගෙදරදී කොහොමද ළමයාගේ භෞතික සංවර්ධනයට ඔයගොල්ලෝ දායක වෙන්නේ කියලා. ඊපස්සේදී අපිට භෞතික සංවර්ධනයට ළමයාට දායක වෙන්න පුළුවන්. අපි දන්නවා අපි හැමෝම කාර්ය බහුලයි, අපි හැමෝටම වෙලාවක් නැහැ. සමහර වෙලාවට ගොඩක් ගම්මල මම දැකලා තියෙනවා ඩේ කෙයා එකට ළමයාව දානවා, හවසට ගිහිල්ලා ගන්නවා. එහෙම නැත්නම් නර්සරි එකට දානවා. අර නර්සරි එකෙන් කරන ක්‍රියාකාරකම් ටික විතරයි වෙන්නේ. ආ ගෙදර අයත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන බොන්ඩ් එක ගොඩක් අඩුයි. මෙහෙම බලද්දි සමහර ළමයි පෞද්ගලිකව මට ඇවිල්ලා කියනවා, ටීචර් තාත්තා හැම වෙලෙම ෆෝන් එක ඔබ ඔබනේ ඉන්නේ, ටීචර් අම්මා හැම වෙලෙම මේ වැඩේ කරගෙන ඉන්නේ, අම්මා කියනවා වැඩ කියලා, මම මොන හරි ගෙවම තාත්තා කියනවා වැඩ පස්සේ කරන්නම් කියලා. එහෙම කරන්න එපා. ඒ ළමයින්ගේ මොළේට ඒක තදින්ම බලපාන. ඔයගොල්ලෝ කියන පොඩි දෙයක් උනත් ඒගොල්ලෝ ඉක්මනට ග්‍රහණය කරගන්නවා. අපි බලමු දැන් මවක් විදිහට ගෙදරදී ඔයගොල්ලෝ කොහොමද ළමයාගේ භෞතික සංවර්ධනයට දායක වෙන්නේ කියලා. අපිට පුළුවන් නිවසේදී ඕගොල්ලෝ උයනවනම් පුතේ අර ගෙනල්ලා දෙන්න, පුතේ මේක මෙතනින් තියන්න, මේක අරන් ගිහිල්ලා තියන්න, මේක ගන්න, මෙතන පිහදාලා දාන්න චුට්ටක්, එහෙම කියලා පොඩි පොඩි වැඩ මේගලන්ට දෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඔගලගේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක ළමයාවත් එකතු කරගන්න. එතකොට එයත් දෙයක් ඉගෙන ගන්නවා. ඕගොල්ලන්ගේ වැඩත් ඉක්මනට කරගන්න ලේසි වෙනවා. ඕගොල්ලෝ අතර තියෙන බැඳීමත් ශක්තිමත් වෙනවා. එයින මේ වගේ චූටි චූටි දේවල් තුලින් අපිට ගෙදරදී එයාගේ භෞතික සංවර්ධනය දියුණු කරන්න උදව් වෙන්න පුළුවන්. ඊට අමතරව
ගෙදර වාහනයක් තියෙනවා නම් වාහනේ හොදන වෙලාවට බබාවත් ළඟට ගන්න. වාහනේ දෙන්නම එකතු වෙලා හොදන්න. යාට චූටි වැඩක් දෙන්න කරන්න. ඊට අමතරව ඔගොල්ලෝ සුරතල් සතෙක් ඇති කරනවා නම් ඕගොල්ලෝ බල්ලව හොදන වෙලාවට එයාවත් එකතු කරගන්න. මේ වගේ පුංචි දේවල් තුලින් ඕගල්ලන්ට මේ ළමයාගේ භෞතික සංවර්ධනය සඳහා දායක වෙන්න පුළුවන් ගෙදරදී. ඉතින් මට ඕන උනේ මේ ටික ඔයගලන්ට කියන්න. අපි බලමු දැන් ඊළඟ එක කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ සංජනන සංවර්ධනය. අපි බලමු සංජනන සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. සංජනන සංවර්ධනය ගැන කතා කරපුවාම එහෙම නැත්නම් cognitive development. cognitive development කියන්නේ තනිකරම භාෂා කුසලතා දියුණු කිරීම. භාෂා කුසලතාව කියන්නේ කියවීම, වචන හැසිරවීම, වචනවල රිද්මය, වචනවලට ශබ්දවලට ප්‍රතිචාර දැක්වීම. මේ හැමදේම තමයි අපි සංජනන සංවර්ධනය කියලා කියන්නේ. සංජනන සංවර්ධනයේදී අපි ගත්තොත් ඕගොල්ලෝ දන්නම සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක් තමයි ළමයාගේ පළවෙනි අවුරුදු පහ ඇතුළත ළමයාට අපි උගන්වන සියලුම දේ ඒගොල්ලන්ට ග්‍රහණය කරගන්න පුළුවන්. අපි කොච්චරක්ද උගන්වන්නේ හැම දෙයක්ම ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පළවෙනි මාස 6 ඇතුළත දරුවාට අපි එක එක වචන, ඒ කියන්නේ සම්පූර්ණම භාෂාව ග්‍රහණය කරගන්නේ මේ මාස 6 ඇතුළත. මේ මාස 6 ඇතුළත අපි කතා කරන ඒවාලට එයා ප්‍රතිචාර දක්වන විදිය, එයා ශබ්ද අඳුරන විදිය, එයා වචනවල රිද්මය, එයා කතා කරන්න උත්සාහ කරන විදිය, මේ හැමදේම එයා ගොඩක් හොඳට ග්‍රහණය කරගන්න නිසා තමයි මේ හැමදේම එයා ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් පළවෙනි මාස 6 තුළ එයා සම්පූර්ණ භාෂාව ග්‍රහණය කරගන්නවා. අපි බලමු ඊළඟට පළවෙනි අවුරුදු 2-3 අතර මොනවද කරන්නේ කියලා. පළවෙනි අවුරුදු 2-3 අතර සම්පූර්ණම අපිට වෙනත් භාෂාවක් දරුවාට උගන්වන්න පුළුවන්. අපිට භාෂා කැමති ප්‍රමාණයක් මේ අවුරුදු 5 ඇතුළත එයාට උගන්වන්න පුළුවන්. පෞද්ගලිකව මට හම්බෙලා සමහර අම්මලා කියනවා ටීචර් මට කතා කරන්න බයයි, වෙන භාෂාවක ඉංග්‍රීසි වලින් කතා කරන්න බයයි, මම සිංහලෙන්ම කතා කරන්නේ මෙයා පටලගනී කියලා හැමදේම. ලොකු වෙද්දි මෙයාට තෝරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ වැරද්ද ඕගොල්ලෝ කරන්න එපා. එයා දැන් ඉගෙන ගන්න දේ 10 වසරට ගිහිල්ලා ලොකුවට බලපාන්න පුළුවන්. ලොකු වෙලා එයා තනි කරම භාෂාව හසුරවන විදිය, ලියන කියන විදිය, ඒ හැම දෙෙම මේ පොඩි කාලේ ග්‍රහණය කරගන්න දේ තුලින් තමයි එයා ලොකු වෙලා ඒවා ක්‍රියාවට නංවන්නේ. ඒ හින්දා මේ අවුරුදු 5 ඇතුළත කාල සීමාව තුළ ඔයගලන්ට දෙන්න පුළුවන් උපරිම දැනුම භාෂාව මේ දරුවට ඇහෙන්න, දකින්න, කතා කරන්න ඒ හැමදේම සලස්වන්න. එතකොට පළවෙනි අවුරුදු 2-3 අතර ඕගොල්ලෝ ඉංග්‍රීසි වලින් කතා කරන්න, ඕගොල්ලෝ සිංහලෙන් කතා කරන, හරි තමිල් වලින් කතා කරන, හරි මොනා හරි ඕගොල්ලෝ කැමති භාෂාවකින් එයාට පොඩි දෙයක් පෙන්නලා ඒකට කියන නම, එයාට ඇහෙන්නේ කියන්න පොඩි වචනයක් දෙකක් යත් එක කතා කරන්න, එයාගේ මූණ දිහා බලාගෙන එයා ප්‍රතිචාර දැක්වුවා හෝ නැතා හෝ ඕගොල්ලෝ කතා කරන්න. එයාට කොහොමත් එයා ඒක මොලේට ග්‍රහණය කරගන්න. හරි නිතර ඇහෙද්දි, නිතර දකිද්දි, අපි නිතර කියද්දි ඒ වචන එයාට මොලේට ග්‍රහණය වෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ නිතරම වෙන භාෂාවකින්, හරි ඕගොල්ලන්ට පුරුදු කරන්න ඕන භාෂාවකින් එයාට කතා කරන්න. චොටි චොටි වචන කියන්න, ලොකු වචන ඕනේ නැහැ. මලක් පෙන්නලා මලට කියන නම එයාට ඇහෙන්න කියන්න. ඒ වගේ අවුරුදු 2-3 අතර වෙනත් භාෂාවක් ග්‍රහණය කර ගැනීම හැකියාව දරුවාට තියෙනවා. ඊළඟට අපි බලමු අවුරුදු 4-5. ඒ කියන්නේ අන්තිම කාල සීමාව තුළ, අවුරුදු 4-5 කාල සීමාව තුළ තමයි මෙයා කියවන්න පුරුදු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ කාල සීමාව තුළ පුළුවන් තරම් ස්ටෝරි බුක්ස් ගෙනල්ලා දෙන්න, ළමයට ලොකු අකුරු තියෙන පොත්, පින්තූර තියෙන පොත්. මේගොල්ලෝ පින්තූරයක් බලාගෙන කතාවක් ගොඩනගනවා කියන්නේම ඒක ඉතාම හොඳ දෙයක්. ඒගොල්ලන්ගේ ඇත්තටම ඒගොල්ලෝ භාෂාව කියන දේ ග්‍රහණය කරගෙන ඉවරයි. එතකොට ඒගොල්ලන්ට පොඩි වචනයක් පෙන්නලා ඇඟිල්ල තියලා එකින් එකට කියවන්න. එතකොට පොඩි පොයම් එකක් ඒගොල්ලන්ට කියලා දෙන්න. අන්න ඒ වගේ චූටි චූටි දේවල් ඕගොල්ලෝ ගෙදරදී කරන්න. පාසලේදී අපි කියලා දෙන පොඩි දේ, අපි පැය ගාණක් තමයි ළමයිත් එක්ක ඉන්නේ, අපි උගන්වන්නේ පැය ගාණ. ඒ පැය ගාණට වැඩිය ඕගොල්ලෝ ගෙදරදී ළමයාත් එක්ක කරන දේ ඒ ළමයට ගොඩාක් මතක හිටිනවා. ගොඩාක් ඒ ළමයා ආසාවෙන් ග්‍රහණය කර ගන්න. මොකද ගෙදර අයත් එක්ක ඉන්නේ, අම්මා තාත්තා කියන දේ එයාගේ මොළේට ඉක්මනට යනවා. ගුරුවරයෙක් කියන දේට වැඩිය. ඒ හින්දා
ඕගොල්ලෝ මේ වගේ බෙඩ් ස්ටෝරි එකක් කියලා දෙන්න. ඕගොල්ලෝ නිදියන්න යන වෙලාවට එයාට මොකක් හරි කතා පොතක් අරගෙන පින්තූර පෙන්න පෙන්න නිකන් කතාව ගොඩනගන්න එයාට දෙන්න. අන්න ඒ වගේ දේවල් ඕගොල්ලෝ කරන්න. එතකොට මේ සංජනන සංවර්ධනයේට අපිට චූටි හරි දෙයකින් ළමයට දායක වෙන්න පුළුවන්. ඉතින් මට ඕන උනේ මේ වීඩියෝ එකකින් ඕගලන්ට මේ දේ මේ චූටි දේ බෙදා ගන්න ඕගලොත් එක්ක. මං හිතනවා පොඩි හරි දෙයක් ඕගොල්ලෝ මේ වීඩියෝ එක තුලින් ගත්තා කියලා. ඉතින් එහෙම වුණා නම් මට ගොඩක් සතුටුයි. මට ඕන උනේ මේ චූටි දේ ඕගලොත් එක්ක බෙදා ගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඒ වගේම ඕගලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එක වැදගත් කියලා ඕගොල්ලෝ මේක ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න. මගේ channel එකෙන් මම සම්පූර්ණයෙන්ම ඕගලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමා සංවර්ධනයේ ප්‍රධාන කොටස් ගැන සහ ළමයින්ගේ ක්‍රියාකාරකම්, ඉගෙනුම් ක්‍රම, ඉගෙනුම් මාර්ග මේ සියලුම දේවල් ඔගලොත් එක්ක මගේ channel එක තුලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්න, ආය අලුත් වීඩියෝ එකක් අරගෙන